ඔබ දවසක් ද එපුදේ තවත් ඉරිදා දවසක ඔගොළුන් හා සමඟ මෙලෙසෙක්රැස් වෙන්නට දුන්න නිසා මව සර්ව බලධාරී දෙ විපාණන් වහන්සේට අනේක වාරයක් ස්තතිවන්ද වෙනවා. හොඳයි පාස්කු ඉරිදා පහු වෙලා අපි පලවෙනි ඉරිදාවට ඇවිල්ලා හිතෙක්තියෙනවා. අද දවසේ මගේ කතාබහා ආරම්භ කරනකට ම දුවල පුතාලගෙන් පොඩි ප්‍රශ්නයක් ක අහ දූල පුතාදාලට මාර්්‍ය එක්ක උත්තර දෙන්න බැරිවුණනාට ේද යන ඔගොු හිත බලන්න. දලපුතා ලගගේ හිතේ මේ මොහොත වෙනකොට යම් කිසි ප්‍රශ්නයක් කරදරයක් තියනවත්. ඒ ප්‍රශ්නය කරදරය තියෙන නිසා දුවලපුතාලගේ හිතහරි බරයි කියල හැඟෙනවද. හිතන වහැම තිස්සෙම ඒක ගැන අපි කනස් සලුවෙනවගේ ප්‍රශ්න ගැන ලත වෙනවා. එහෙම දේවල් දුවලපුතාලකි හිතේත් මේ මොහොතද තියෙනවද. අනි වාරයෙන්ම තියෙනවා වෙන්නට පුළුවන්. සමහරවිට අපේ පාඩම් වැඩ කටයුතු ගැන නැත්තං ලගේන විභාගයක් ගැන. සමහර විට අපේ අම්මතාත්තා නැස්නම් වැඩිහිටියයි කපියාදරය කරන කෙනෙක් යම් ප්‍රශ්නකින් ගමන් ගන්නවනම් නැත්සා මේ කෙනෙක් අසනීප වනානං මේ දේ අපේ හිතට හරි බරක් ගෙන දෙන දෙයක් වෙනවා. ඒවගේම තමයි දුවේපුතේ වැඩිහිටියන් වන අපිටත් මේ ලෝකයේ ජීවත්ෙනකට හැම තිස්සම ප්‍රශ්න කරදර එනවා. එතකොට මේ බර අපිට දරාගන්න බැරිතරමට සමහර විට හිතට දැනෙනවා. ආර්ථිකමය ප්‍රශ සමාජ ප්‍රශ්න මේ සියල්ල අපේ හිතට ලොකු බරක් ගෙනෙනවා. මම පොඩි උදාහරණයකින් දළපුතාලට මේ බරගැන පොඩි දෙයක් තේරුම් කල දෙන්න හදනවා. මේ තියෙන්නේ මම ඉරිධව දවසේදී දහම් පාසල්ලි අනකොට උගන්නන්න පාවිච්චි කරන බෑ එක බඩ්මකේ බඩු ගෙනියන්න පාවිචි කරන බෑග එක මේ මොහොසේදී මේ බෑක එක දොලපුතාලට පේනවා ඇති කිසි දෙයක් නැහැ ෆිස් බෑග එකක් හරිම සැහැල්ලයි මේ බෑක එක කරේදාගෙන යන්න තියෙනවා නම් මං ගොඩක් කැමති ඇයි ඒක කිසිම බරක් නැති නිසා හැබැයි මම දැම් මේ බෑක එක ඇකුලට මං ගෙනියන සාමාන්‍යය පොට්ටික මං පාවිච්චි කරන දේවල් සියල්ලම දාන්නට යනවා. සාමනින්ඒකට මගේ බයිබලයක් ඇතුල් වෙනවා. හැබැයි අද දවසේ තුවළ පුතාලත් එක කතා කන නිසා බයිබලය මංගාව තිය. දැන් මේ බෑග්ග එක හරිම බරයි. මම දැම් බයිබලයක් දැම්මොත් තව පොතක් දැම්මොත් තව පැන්සල් පෙට්ටියක් දැම්මොත් මේ බර ටිකක් දරාගන්න අමාරු බරක් වෙනවා. උත්සගෙන ගියාම මගේ අත මගේ කර රිදෙනවා කියලා හැඟෙන බරක් වෙනවා. දුවපුතේ. ජීවිතයේ අපිට එන ප්‍රශ්න කරදරත් මෙන්න මේ වගේ තමයි. හිස්ව තියෙනකොට සැහැල්ලුව තියෙනකොට අපිට ප්‍රශ්න කරදර වැඩිය දැනෙන් නැතිවුනාට ගොඩාක් දේවල් අපේ ඒ මල්ලට වැටෙනකොට, අපිට දරාගන්නට අපහසු තත්වයක් එනවා. මේවගේ අවස්ථාවන්වලදි තමයි දුවපුතේ දෙවියන් වහන්සේ අපේ ළඟට ඇවිල්ල කියනව මට ඔය බර දෙන්න. මම ඔය බර ඔයාගෙන් අරගන ඔයාට සැහැල්ලු යමක් දෙනම කියලා. දැන් අඩ බෑගික මතකද ඒ බෑගික ගොඩක් බරයි. ඒ බෑගික මගෙන් අරගන කවුරු හරි මට දෙනවා මෙන්න මේ වගේ දෙයක්. මේ මගේ චූටි දුව පාවිච්චි කරන කොට්ටයක්. හරිම සැහැල්ලුයි. හරිම ආසයි මේ වගේ දෙයක් උත්සං යන්න. මේක තිබුනට මට කොච්චර දුරගියත් මේක උසංගියාට මට කිසිම අමාරුවක් අපහසුවක් දැනෙන්නේ නැහැ. මොකදේදේ හරිම සැහැල්ලු නිසා. ඉතින් අපිට මේ සැහැල්ලුව ලබල දෙන්න අපේ දේවපියා ලෑස්තිවෙලා ඉන්න. හැබැයි දේවපියාගෙන් මේ සැහැල්ලුව ගන්න දුවේපුතේ ඔබත් මමත් විවෘර්ත වෙන්න ඕනේ. දැන් අපි බලමු බයිබලය තුළින් අපිට මේ දෙවියන් වහන්සේ නැතන් ඒසුස් වහන්සේ තුළින් මේ සැහැල්ලුව ගෝලයන්ටේදා ලැබුණේ කොහොමති කියලා අපි බයිබලය කොටසකින් අද ඉස්සල්ලම තේරුම් ගන්නට යනවා. දුවලපුතාලත් මාර්්‍රක පෙරරගන්න ශුදද වූ යොහන්තුමාගේ සුභහරංචයේ විසිවැනි පරිච්චේදේ දහනාම සිට විසිතුන දක්වා අපි කියවන්නට යනවා. ශ්‍රාවකයන්ට දර්ශනය වීම, මතකතියාගන්න මේකි පොට්ට අපි පිටිපස්ස හිතුවුවොත් අපි පාස්කු ඉරිදා ගැනත් හිතුවොත් යෙසුස් වහන්සේ දැන් කුරුසි පත් වෙලා අවසානයි. ශ්‍රාවකයන්ට මේ දර්ශනය වෙන එක අවස්ථාවක්. උන්වහන්සේ මැරුණ කියර තමයි ශ්‍රාවකයන් මේ මොහොත වෙනකොට හිතාගෙන ඉන්නේ. සතියේ පළමුවනදා එදා සවස යුදෙව්වරුන්ට බියෙන්. ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට Yesසුස් වහන්සේ වැඩමකර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාල සේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඌන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිධානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ. ඔබට ශාන්තිය වේවායි යළිත් උන්වහන්සේ ඔවන්ට වදාරා පියාණන් වහන්සේ මා ඒවා වදාලාක් මෙන්. මමද ඔබ යවමී ඔවුන්ට කීසේක උන්මහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්මහෙලා ශුද්ධහත්මයානන් පිළිගන්න ඔබ යමකුගේ පවු්කමා කරන්න හොද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ ඔබ යමකුගේ පවු් කමානොකරන්න හොද ඒවා කමානොකරනු ලැබේයි ඔවුන්ට වදාල සේකම්. දැ දුවේපුතයේ ශ්‍රාවකයන් මේ මොහොත වෙනකොට. Yesෙසුස් වහන්සේව කුරුසි පත් කරලා. ඔඕවුන් හරිම බයෙන් හිටියේ. ඔවුන්ට විශ්වාසයක් තිබුුණන්නෑ ඔවුන්ගේ ජීවිත ගැනත්. අනේ අපිවා තැවිල්ල දැන් අල්ලගන අයිද රෝම හමුදාවේ. අපිත් යෙසුස් වහන්සෙත් එක්ක හිටපු අයනිසා අපිවත් මරයිද. අපිටා තරවගේ කුරුසියක ඉරණමක් අත්වේද. මෙවැනි දේවල් හිතමින් ඉන්න ශ්‍රාවකයන් වෙතටයි යෙසුස් වහන්සේ එන්නේ. Yesසුස් වහන්සේහෙම ඇවිල්ල උන්වහන්සේගේ කැලෑ ලෝුන්ට පෙන්නෙනවා. උන්වහන්සේ මරණින් උත්තාන වූ බව ඔවුන්ට හැඟෙනවා. ඒත් එක්කමඋන්වහන්සේ කියනවා ඔබට ශාන්තිය වේවා කියල දෙපාරාකුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට කියනවා. තවදයක් කියනවා උන්වහන්සේ. ශුද්ධත්මයාණන්ව ගන්න මොකදඋන්වහන්සේ මම මේ ලෝකයේ කරපු සේවයම කරන්නට. ඔබවත් මම මේ පිටත් කරන්නට යන්නයි කිය ඉන්න කියලා උන්වහන්සේ කියනවා. ඉතින් දුව පුතේ ඊට පස්සේ ඒ බයිබලය කොටස ඉතුරු ටිකක් දුවල පුතාල කියියව. තේරේ තෝමස් උන්වහන්සේගේක ගෝලේක් තෝම සිස්සල විශ්වාස කරන්නේ නැහැයි ෙසුස් වහන්සේ මරණනි නුත්තාන වනාා කියලා. හැබැයි උන්වහන්සගේ කැලල් අල්ලල උන්වහන්සේව සියසින් දැක්කම තෝම සේදේ විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ මාගේ ස්වාමිනී මාගේ දෙවියනි කියලා යසුස් වහන්සේව තෝමස් අමතනවා. එතකොට යෙසුස් වහන්සේ මෙහෙම දෙයක් තෝමස්ට කියනවා. ඔබ මා දුටු බැවින් අදහගත්තෙහිය නොදුටු නමුත් අදහගන්නවෝ භාග්‍යවන්තයෝය කියලා. කාටදදුවේපුදෙමේ නොදුටු නමුත් අදහගන්නෝ කියන්නේ. ඒදඒපුතේ ඔබත් මාට් වැනි අය. අපි සුස් වහන්සේව සැබහින් දැකලා නැහැ හැයි උන්වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියාකරන බව අපි හැම වෙලාවෙම අත්්දකිනවා උන්වහන්සේ අපේ ළඟයි ඉන්න බව අපි හැමවෙලාවෙම අත්දකිනවා එහෙනම් නුදුටු නමුත් භාග්‍යවන්තවනය හැටියට දවේපුතේ අපි අපේ හිත බරකරන අපිට හිතට කනස්සල්ල ගෙන දෙෙන අපි වර කාබර එක දාල බයිෙන් ගුලි කරලා තියන සියල්ල අපි අපේ Yesසුස් වහන්සේ වෙතට දෙන්න ඕන. ඒ බරපෝදියදීලා උන්වහන්සේගේ ශාන්තිය තුළ ශුදහත්මාණන් වහන්සේ අපේ ජීවිතයට ඇතුල්වීම තුළ. ඒ එන්න වූ ශාන්තිය සැහැල්ලුකම අපි ළඟා කරගන්න ඕන. ඒ සැහැල්ලුකම ළඟාකරගත්තම දේපුතේ අපිටත් එදා ශ්‍රාවකයන් මෙන් ලෝකයට ගිහිල්ලා වැඩ කරන්නට පුළුවන්කම ලැබෙනවා. දුවපුතේ අපේ ජීවිතයේ මේ වගේ ප්‍රශ්න එනකොට. විශේෂයෙන්ම සමහරවිට දුවල පුදාලට කිතුනුවන් ලෙස ප්‍රශ්නයන්නට පුළුවන්. දුවලපුදාලට ස්වාමින්වහන්සෙත් එක් කතා කරලා. මේ ප්‍රශ්නවලට විසඳුම හොයාගන්න අනිවාරයෙන්ම පුළුවන්. ඒ වගේම මතකතියාගන්න දයපුතේ, අපේ ජීවිතවලට මේ ලෝකය තුළ මේ ප්‍රශ්නවලට ස්වාමින්වහන්සේ කියන්න වූ උත්තර. තේරුම් කරලා දෙන්නට යම් අයව දෙවිපියාණන් වහන්සේ දීලා තියෙනවා. කෞද මේ අයවරුන් දෝලපුතාල ගම්මලතාත්තල දොලපුතාලව බලාගන්න වැඩි හිටියය දෝලපුතාලට උගන්නන ගුරුවරු දේව ගැතිතුමා වෙන්න පොළුවන් පල්ලිය වැඩි හිටි කෙනෙක් වෙන්න පුළුවන්. දලපුතාාලව කිත්තුුණු ධර්මය තුළ, කිතුනු විනය තුළ ඇති දැඩි කරන ඕනම කෙනෙක්කෙක්ක මේ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න කතා කරල අර බරපොදියතියල අර සැහැල්ලු ශාන්තිය දුවලපුතාලට තමන්ගේ ජීවිතවලට ළංඟා කරගන්න පුළුවන්. ඒ ශාන්තිය ලඟාකරගෙන විතරක් මදිද එපුතේ. දුවලපුතාලට ලැබෙන ශාන්තිය අන්න අඇත්තෙක්ක බෙදාගන්න අයවෙන්නටත් අපි හැමතිස්සෙම වගබලාගන්න ඕන. ඒ ශුදහත්මයානන් තුළින් දුවලපුතාලට යම් දෙයක් කරන්න මේ ලෝකයේ කියනවනම් වෙනත් කෙනෙක්ටේ ශාන්තිය ලබල දෙන්නට දුවලපුතාලට පුළුවන්න ඒදය කරන්නටත්. දල පුතාාල හැමතිස්සෙම සූදානම්ව සිටියයුතුයි තින් අද මතකතියාගමු හිතේ බරක් කරදරයක් තියෙනවන මේ මුොහොතේදී යාඥා කරන්න ඔතුවෙල පුතාල ඉන්න තැනම දනගහල ස්වාමීින් වහන්සට කියනානේ ස්වාමිණී මක හිතේ මේ බරතියෙනවා මේ කරදරය තියනවා ඔබ වහන්සේ මගේ හිත්තට ඇතුල්වෙලා මට ශාන්තිය දෙන්න ඒ වගේම මේ බර ඔබ වහන්සගේ පාදපාමුලට මංගේ නයෙනවා. මට ඒ බරට විසඳුමක් ලබල දෙන්න. මට සැහැල්ලුවක් ලබල දෙන්න. ඒ මම ලබන්නා වූ සැහැල්ලුවතුළින් ඒ ශුදහත්මයාණන් මට දෙන්න වූ පන්නරය ශක්තිය තුළින් මටත් තවත් කෙනෙක්ට ඒ වගේම ශාන්තියක් දෙන්නට ඒ වගේම සැහැල්ලුවක් දෙන්නට පුළුවන්කම ලබල දෙන්න කියලා. ඉතින් මංහිතනෝ මගේ දුවලපුතාලා එසේ කරන්නට ස්වාමින් වහන්සේට වඩ වඩාත් ලංවේ කියලා අර බයිබල් කොටස නැවතාත් කියවල ස්වාමින් වහන්සේ යෙසුස් වහන්සේදා ගෝලයන්ට දුන්නා වූයේ ශක්තිය. දුවලපුතාලත් අදදවසේ තේරූමාරා ඒ ශක්තියලා භාගන්නට යෙසුස් වහන්සේටත් දෙවිපාන් වහන්සේටත් ලංවන්නට. දුවලපුතාල කටියතු කරයි කියලා මම විශ්වාස කරනම්. එසේ කරන්නට මගේ දුවලපුතාල හැමෝටම. ස්වමින් වහන්සේ ශක්තියත් දහිර්රියත් ලබා දෙෙන සේක්පා. ඔබ සැමට යේ සුපිහිටයි.